මේ එපිසෝඩ් එකේ අපි බලමු Python වල කොහොමද ගණිත කර්ම කරන්න කියලා. ඒ කියන්නේ mathematical calculations කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම print එකක print කරලා බලමු 5 ධන 10 වගේ. මේක output එක අපිට එනවා 15 කියලා. ඒ විදිහට print එකේ කෙලින්ම වුණත් අපිට ඕනම විදිහක calculation එකක් කරලා print out කරලා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට. අඩු කිරීමක් අපි කරලා බලමු. බෙදීමත් අපි කරලා බලමු. බෙදීම කරොත් අපිට දශම එකම හම්බෙන්නේ. මෙතනදී කියන්න ඕන දෙයක් තමයි Python අලුත් version එකේ තමයි මේ integer දෙකක් බෙදුවම දශම හම්බෙන්නේ. එහෙම නැත්නම් පරණ version එකේ දශම හම්බුනේ නැහැ. දශම හම්බෙන්න නම් අපිට මේ අගේ එකක් දශම සහිතව දක්වන්න ඕන වුණා. ඉතින් දැන් ඒක අවශ්‍ය නැහැ අලුත් version වලට. integer දෙකක් බෙදුවම දශම තියෙනවා නම් ඒක අනිවාර්යෙන් පෙන්වනවා. හරි. ඉතින් අපි බලමු variables වලින් කොහොමද mathematical calculations කරන්න කියලා. අපි x කියලා variable එකක් ගමු, ඒක යගේ 15යි කියලා දෙමු. y කියලා variable එකක් කරන්, ඒක යගේ 2යි කියලා දෙමු. හරි. අපි ඊට පස්සේ තව iset කියලා variable එකක් හදා ගන්නවා. ඒ variable එකේ අගය සමාන කරනවා x ධන y ට. එතකොට මොකද වෙන්නේ? මේ iset කියන variable එකේ 15යි 2යි කියන අගයන් දෙක එකතු වෙලා store වෙනවා. මොකද xy කියන අගයන් xy කියන variable දෙකේ තියෙන 15යි 2යි කියන අගය reset එකේ 17යි කියලා save වෙනවා. අපි print කරලා බලමු reset එක අපිට 17යි කියලා හම් වෙනවා. ඉතින් මේක වෙන operator එකක් දුන්නා. ඒ විදිහට output එකකට ගැලපෙන්න හම් වෙනවා. ඒ වගේම තමයි අපිට කැමති තරම් calculations ප්‍රමාණයක් මේක කරන්නත් පුළුවන්. ඉතින් මෙතන i x කියලාම දෙමු. මොකද වෙන්නේ? ඍණ 15යි කියලා හම් වෙනවා. මෙතනදී මොකද වෙන්නේ? මුලින්ම ಗುಣ කිරීම තමයි වෙන්නේ. මොකද අපි දන්නවා y කියන්නේ 2යි, x කියන්නේ 15යි, 15 සරත් 2 30යි, 30 ඍණ 30ක්. එතකොට මෙතන තියෙන 15 ධන 15යි. එතකොට ඍණ 15 කියලා හම්බෙන්නේ. ඔයගොල්ලෝ මෙතන මතක තියාගන්න දෙයක් තමයි මෙහෙම calculations කිහිපයක් එක පෙරට තියෙනකොට Bodmas ක්‍රමයට තමයි calculations වෙන්නේ. හරි. ඉතින් අපිට පුළුවන් ඕනනම් මෙතන අගයක් වුණත් තව දෙන්න variables ම වෙන්න ඕනේ නැහැ. කොහොම හරි ඕනම විදියකට mathematical calculation එක අපිට කරගන්න පුළුවන්.